අයිබෝවන් පාරදිකේ ටෙලි නාට්‍යයේ රෙහාන් ආන්‍ය සහ සරණීත් ගෙදර ඉන්න නිසා කලින් වතාවේ දෙන්න බැරි වුණ ඩිනර් එක අරවින්දිටයි උදාරිටයි දෙන්න තීරණයක් ගන්නවා. ඔයාලා දන්නවනේ වත්සලා දැන් ඉන්නේ සරණීට කොහොම හරි ගේමක් දෙන්න බලාගෙන. ඉතින් සරණී තමන්ට කරපු දේ ගැන රෙහාන්ට කියන්න වත්සලා රෙහාන්ව හමු වෙන්න යනවා. රෙහාන් ගෙදර ඉන්න වෙලාවක යන්න ඕන නිසා රෑ තමයි මේ ගමන යන්න වත්සලා තීරණය කරන්නේ. වත්සලා දන්නවා රෙහාන් කියන්නේ කාටවත් ගහන්න පණින කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් වත්සලා එන වෙලාවේ ආන්‍ය අලවින්දි ඇතුළු හැමෝම රෙහාන්ගේ ගෙදර ඉන්නවා. ඒ නිසා වත්සලාට සරණි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හැමෝටම කියන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒත් සරණි සහ බණ්ඩ නම් අනිවාර්යෙන්ම වත්සලාගේ ඇතුළට එන එක නවත්තන්න සුපිරි ගේමක් ගහයි. මොකද මේ කතාවේ මෙච්චර ඉක්මනට සරණි ගැන ආන්‍යට හැමදේම එළි වෙන්නේ නැති නිසා. ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාගේ යාළුවෙක් නෙමෙයි නම් පහළ තියෙන subscribe button එක ඔබලා සිතුවිලි සේයාත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.